तमुनांसल कावरुत अदमे स्थानेट रस्विला इन्ने प्रदान अवशता देकाक मुदूं पत कर गेनी में विन्वे एकाक तमाई मुनरागल दिस्वी के අඩුපහසුකම් නිවාසවල එහෙම නැත්නම් නුසුදුසු නිවාසවල ජීවත් වෙන ජනතාව වෙනුවෙන් අප ආරම්භ කර තිබෙන ඒ නිවාස ණය ආධාර වැඩසටහන යටතේ අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමුනාන්සල කොටසක් අද මෙතෙන්ට රැස් වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයෙන් අපි ආරම්භ කර තිබෙන इंदिकिरीम शेष्ट्रे पेदरेरुवन्नादी विविध शिल्पीन वैडिदियुनु किरीम सदा ओंगे निपुणतावयन निहलनन वालीम सदा ओंगे हकियावान वडा वैडी मट्टमकट गिनेम सदा ए वगेम एनवीक्यू साहतिकयक अंतर्जातिको पिलिगन्न विदेश रकिया वेलंद पुलपोवा पिलिगन्न एनवीक्यू साहतिकयक ओंट लबा दीम सदा इमागे नोंगे ओं लबाति बेन शिल्पीय निपुणतावेट पिलिगनीम अतिकर दीम सदहा अद 150 दिनेकुट मे दिस्विके ए पुहुनुव लबल दीला ए साहतिके एनवीक्यू साहतिके पिलिगनीम तव एक कार्यक हटियट मेतनट अंतर्गत वेला तिबेनवा मे कटयुतु देक वेनुवेन तमयि तमुनांसला मे स्थानेट एक रोकुने अपि कोलंब इंदला मे अवस्थावट आवे मेन मे ප්‍රයෝජනවත් කාර්යයන් දෙක තමුනාංශල වෙනුවෙන් අංග සම්පූර්ණව ඉටු කරන්න. අද අපිට මොනරාගල දිස්ත්‍රික්කයේ පුලුවන්කම ලැබෙනවා පහුගිය අවුරුදු 3ක කාලය ඇතුළත නිවාස 5000ක සංවර්ධනය වෙනුවෙන් ඍජුවම දායක වෙන්න ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පුලුවන්කම ලැබිලා තියෙනවා. ඒ 5000 කඩේම ඉක්මවා යන්නේ අද දවසේ. තමුනාංශලට මේ ලබා දෙන नयाधार प्रतिपादन समग राज्य बैंक वाले वेवा पहुंचने के बैंक वेवा विविध निवास नए वाले सदाहन तीनों नमूत एवाइंग इल्लना खंडे सी संपूर्ण करने असंपूर्ण निवासत्या बलागे ने हुलन मिनिसुंड ब्वे ऐसा प्रश्न तीन ने मिनिहट बैंक को किट्टू इन्हें ने बैंक वाले किट्टू ने क्या नाटक प्रश्न में तरंग बरपतल वक्त ने ये बैंक वाले ना आवश्यकता होकर में संपूर्ण कर ला नया आरागे ने गया खदा गन पुलवंग इतना आमत सुलु प्रतिशत एक ट इन साथ में बहु बैंक वाले निवास नया विनुएं विन करने लगे मुदल ये आवृत्त के टेबल पे आम किसी मुदल प्रतिशत या මේනිසා තමයි අපි ජනාධිපතිතුමන් එක්ක සාකච්ඡා කරලා මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන අරගෙන චක්‍රීය අරමුදලක් ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් ඊටම සහනදායි කොන්දේසි යටද තමුනාන්සලට මේ ණය ආධාර ලැබලා දෙන්නේ ඒක සහනශීලීව වාරිකව ගෙවන්න පුළුවන්කම හදලා දීලා ඒ ගෙවල ලැබෙන මුදලිනු තව තව දුප්පතුන්ට ඒ මුදලම නැවත ආයෝජනය කරලා චක්‍රීය අරමුදලක් හැටියට තමුනාංශලගෙන් ලැබෙන දේත් නැවත දුප්පතෙකුට අපි දෙනවා. ඒ ලැබෙන මුදලත් ආයි තව කෙනෙකු පවුලකට දෙනවා. අන්න ඒ විදිහට යන චක්‍රීය අරමුදලක් විදිහට අපි මේ වැඩසටහන අද පවත්වගෙන යන්නේ මෙන්න මේ බැංකු වලින් ඒ පිළිසරණ ලබා ගන්න බැරි පොදු ජනතාව සඳහා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ එහෙමත් බැරි කොටසක් ඉන්නවා. එයා වෙනුවෙන් අපිට විශාල වශයෙන් ආධාර ප්‍රදානය කරන්න බැරි වුණා. ඉතාලම සංවේදී අවස්ථාවන් වල අපි පුළුවන් හැටියට එයා වෙනුවෙන් ආධාර ප්‍රදානය කරලා තියෙනවා. තමුනාංශල දකින්න ඇති පසුගිය කාලය තුල විවිධ දක්ෂතා පෙන්වපු දරුවන් ශිෂ්‍යන්ත විභාගයේ නිහලීම සමත් වෙච්ච දරුවන් මේ දිස්ත්‍රික්කෙත් මට මතකයි දෙබිඩි දරුවෙක් ඉපත ලැබුවා එක දුප්පත් අම්ම කෙනෙකුට. श्रीलंका
නිවාස අවශ්‍යතාවයේ ඉටු වෙලා නැත්නම් අපි මේ හැම වෙලාවකම ඔවුන්ට නිවසක් ඉදිකර දීම සඳහා පුරෝගාමීව කැප වුණා. ඒ මගින් අපි ජාතිය දරුවන්ට පණිවිඩයක් දුන්නා. තමන්ට නිවසක් නැහැ කියලා අසරණ වූ එක ලෙස හිතන්න එපා. අධ්‍යාපනයෙන් කොහොම හරි නැගිටින්න පණිවිඩය දෙන්න පුළුවන් කියලා ඒ ධෛර්යය දෙන්න තමන්ට මේ අභියෝග ජය ගන්න පුළුවන් කියන විශ්වාසය අපට පෙන්වන්න අපි ඔවුන්ට උදව් කරනවා කියන පණිවිඩය දුන්නා. ජාත්‍යන්තර සම්මාන අරගෙන ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසු නිවසක් නැතුව හූල්ලපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ බොහෝ දෙනෙකුට අපි අංග සම්පූර්ණ නිවසවල් ඉදි කරලා දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ විදිහට අපි මේ නිවාස වැඩසටහන අධිකරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මේ තිබුණු ඒ ජනසෙවන නිවාස වැඩසටහන අද ප්‍රායෝගිකව මේ රටේ පොදු ජනතාව අතරට අපි අරගෙන ගිහිලා තිබෙනවා. ගෙවුණු වකවානුව තුල නිවාස කරන ශේෂ්ත්‍රයේ ඇති වෙලා තිබිච්ච අද ඈලි මෑලි ගතිය නැති කරලා ප්‍රබෝධමත් යුගයකට ඒ ශේෂ්ත්‍රයේ වැඩ කෙරෙන යුගයකට ඒ ශේෂ්ත්‍රයේ පොදු ජනතාව වෙනුවෙන් පිහිට වෙන යුගයකට මේ රට යොමු කරන්න අද අපිට පුළුවන් වෙලා තිබෙනවා. අද ගත්තොත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ රණවිරුවන්ට නිවාස ඉදි කෙරෙනවා. ඒ වගේම නිවාස අධිකාරියෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් අද නාගරික මහල් නිවාස පද්ධති ඉදි වෙනවා. ඒ වගේම පළාත් සභාවන් මට්ටමින් ගරු මහ ඇමතිතුමන්ලා ඒ ගරු නිවාස ඇමතිතුමන්ලා ඒ අමාත්‍යාංශ හරහා පුළුවන් උපරිම මට්ටමින් අඩු පහසුකම් නිවාස ජනාවාසවල ජීවත් වෙන ජනයා වෙනුවෙන් යම් වැඩ ප්‍රමාණයක් කරනවා. සමෘද්ධි ව්‍යාපාරයේ පුළු පුළුවන් හැටියට දුප්පතුන්ගේ ගෙවල් ගම් මට්ටමින් හදනවා. මේ විදියට ගත්තොත් ආයතන එකක් දෙකක් නෙවෙයි සැලකිය යුතු ප්‍රමාණයක් මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ඒ දැවෙන අවශ්‍යතාවය වෙච්ච නිවසක හිමිකම පිළිබඳ ප්‍රශ්නය විසඳන්න යෝධ කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. ඒ නිසා තමයි අපි සතුටු වෙන්න ඕනේ මේ නුසුදුසු නිවාසවල ජීවත් වෙන සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින නිසා ක්‍රමක්‍රමයෙන් සංඛ්‍යාව අඩු වෙමින් පවතින නිසා අවිධිමත් නිවාසවල ජීවත් වෙන ප්‍රමාණය අඩු වෙමින් පවතින නිසා දැන් මේ හැමදේම කරන්නේ තමුන්වහන්සේලා වෙනුවෙන් මේ රජයට අවශ්‍ය ග්‍රාමීය දිළිඳු ජනයා නාගරික දිළිඳු ජනයා ඒ වගේම මධ්‍යම පාන්තික ජනයා ඒ හැම ජන කොටසකටම නැගී සිටීම සඳහා අවශ්‍ය කරන ශක්තිය හා ධෛර්යය ලබා දීම නිවස කියලා කියන්නේ ඒකේ පූර්ව කොන්දේසියක්. අසම්පූර්ණ නිවසක ජීවත් වෙන පවුලකට ධනාත්මක බලාපොරොත්තු ධනාත්මක හීන පෙනෙන්නේ අඩුවේ. ධනාත්මක බලාපොරොත්තු දැල්වෙන්නේ අඩුවෙන්. ජීවිතය පිළිබඳ අසිරිමත් සිහින දකින්න පුළුවන්කම ලැබෙන්නේ අඩුවෙන්. කිසියම් ආකාරයක විධිමත් නිවසක ජීවත් වීම කියන්නේ සිතුවිලි රටාව අලුත් වෙනවා වෙනස් වෙනවා ඒ තමන් ඉදිරිපිට පැන නැගෙන අභියෝග ජය ගන්න පුළුවන් මානසික ශක්තියක් සහිත දරුපරපුරක් ඒ නිවස ඇතුලේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. අපේ රටට ඉදිරියට යන්න නම් අපේ රට ඉදිරිපිට තිබෙන අභියෝග ජය ගන්න නම් මේ නුසුදුසු නිවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් සුදුසු නිවාස කරන වැඩසටහනක් ඇති කිරීම අපි කාගේත් අනිවාර්යනීය වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ යුතුයකම හා වගකීමට තමයි අපි අද මේ කර දෙන්නේ. ඒ වගේම තමුන්වන්සලට පේනවා මේ NVQ සහතිකය අපි දෙනවා අද 150 දෙනෙකුට පෙදරේරු ශිල්පීන් බඩු කාර්මිකයන් පෙදරේරු ශිල්පීන් මේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ ශිල්පීන්ට 150 දෙනාගේ පුහුණුවක් දීලා එයා දැනට මේ වෘත්තියේ යෙදෙන අය ඒක තියෙන අඩුපාඩු පෙන්නලා වඩා නිවැරදිව කොහොමද ඒක කරන්න කියලා උගන්වලා ඒ තුන් දවස් තුනක පුහුණුවෙන් පස්සේ අද NVQ සහතිකයේ 150 දෙනාට ලැබෙනවා. මේක අපි දීප ව්‍යාප්තව කරගෙන යන වැඩසටහනක්. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේදී 8000ක ප්‍රමාණයකට මුළු රටේම මේ ශේෂ්ත්‍රයේ ඉන්න 8000ක සංඛ්‍යාවකට පෙදරේරු ශිල්පීන් වෙන්න පුළුවන්, වඩු කාර්මිකයන් වෙන්න පුළුවන්.
ඒ විධිමත් පුහුණුව දීලා NVQ සහතිකය වුණ දෙන්න 8000කට ඒ වගේම මේ වසර ඇතුළත වුණ වෙනුවෙන් හැඳුරුම් පතක් ලබලා දෙනවා අපි ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ නමින් ඒ ආයතනයේ අධිකාරියක් වෙනවා ඒ නමින් ලබලා දෙනවා හැඳුරුම් පත ඒ අයට වෘත්තීය ගරුත්වයක් ඇතුව වෘත්තීය අභිමානයක් ඇතුව වෘත්තීය ගරුත්වයක් ඇතුව ඒ සේවාව ඉටු කිරීම සඳහා දැන් පාරේ යනකොට පොලිසිය රාලාමේ කෙනෙක් කිව්වොත් මොකද කරන්න කියලා ඇහුවොත් මම වඩු කාර්මිකෙක් කිව්වට ඒකට එච්චර සැලකිල්ලක් නැහැ. හැබැයි මේ ඇඳුනුම් පත පෙන්වුවට පස්සේ පොලිසිය රාලාමිත් බලනවා මේක මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ පුද්ගලයාට යම්කිසි ඔහුගේ වෘත්තියට ගරුත්වයක් පිළිගැනීමක් සහ ඌට යම්කිසි පෞරුෂත්වයක් අභිමානයක් එහෙම නැතුව මේ ශේෂ්ත්‍රය ඉදිරියට ගෙනියන්න බෑ. අද තමුන්වහන්සේලට පේනවා ඇති වෘත්තීය පුහුණුව සඳහා විශාල ආයෝජනයක් මේ රජය අද කළා තියෙනවා. එක පැත්තකින් තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතන 25ක් රට පුරා ඉදිකිරීමෙන් පවතිනවා. ඒ වගේම තාක්ෂණ විද්‍යායතන 10ක් අරව විශ්වවිද්‍යාල විද්‍යායතන මේ තාක්ෂණ විද්‍යායතන 10කුත් රට පුරා ඉදිබෙනවා. තමුනාසනේ පේනවා අද පාසලක් ඉස්සරහින් යනකොට හැම පාසලෙම නැතුණත් බොහෝ පාසල්වල ඉදිරිපස තියෙනවා එකම ආකෘතිය ගොඩනැගිල්ල. මහින්දෝදය තාක්ෂණාගාරය. භාෂා විද්‍යාගාරයක්. ඒ වගේම අනිකුත් තාක්ෂණික විෂයන්ට ඕන කරන විද්‍යාගාර ගණනාවක් ඒක ඇතුලේ ඒ උපකරණ සහිතව දරුවන්ට අලුත් තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරගෙන මේ පැත්තට නැඹුරු වෙන්න කැමති දරුවන්ට අවස්ථාව හදලා දෙනවා. දැන් ඉන්නේ මේ ඉලෙක්ට්‍රොනික පරම්පරාවක් නේ. කොයි වෙලේ බැලුවත් ඇඟිලි තුඩු එහෙට මෙහෙට කර කර තමයි මේ ඉලෙක්ට්‍රොනික පරම්පරාව ජීවත් වෙන්නේ. ඇස් දෙක තින්නේ දුරකතනේ ඇඟිලි තින්නේ දුරකතනේ. ඇඟිලි වලින් වැඩ කරන පරම්පරාවක් අපි ඉස්සරහා පිටින් ඉන්නේ. මේ පරම්පරාවට ඕන කරන තාක්ෂණික දැනුම ඒ ජනයා අරගෙන යන අධ්‍යාපනයේ අවස්ථා හදලා තියෙනවා. කලා විද්‍යා වාණිජ කියන විෂය ධාරා තුනට අමතරව තාක්ෂණ කියලා අලුත් පාරකුත් කපලා ඒමාවත ඔස්සේ අපේ දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න මාර්ගයක් නිර්මාණය කරලා තියෙනවා. එක පැත්තකින් අපි මේ දැනට ශේෂ්ත්‍රයේ ඉන්න ශිල්පීන්ට විධිමත් පුහුණුව දීලා NVQ සහතිකය දෙනවා. 8000කට අපි මේක දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ 8150කට තමයි අද මේ ලැබෙන්නේ. උතුරහා නැගෙනහිර ඇතුළු ඒ අරයෙන් විශ්වවිද්‍යාල විද්‍යායතන 25ක් හැදෙනවා තාක්ෂණ. තව තාක්ෂණ විද්‍යායතන ටෙක් කියලා කියන ඒවා හැදෙනවා 10ක්. අරව යුනිවර්සිටි කොලෙජ් කියන ඒවා 25ක්. මෙහෙන් මහින්දෝදය තාක්ෂණාගාරයේ පාසලට ඒ වගේම උසස් පෙළින් තාක්ෂණ විෂයෙන් විශ්වවිද්‍යාලයට යන අලුත් මාවතක් දැන් මේකෙන් තමුන්වංශයට පේනවා මේ මානව සම්පතට මේ මානව සම්පත දියුණු කිරීම සඳහා විශාල මැදිහත් වීමක් වෙනවායි කියලා. රටක වඩාම වටිනා සම්පත මානව සම්පත. ඒ මානව සම්පත බහුවිධ හැකියාවන්ගෙන් පණ පෙව්වම අපේ අම්මලට යන්න වෙන්නේ නැහැ මැද පෙරදිග හාම් පුතා ළඟව උන්නහලගේ බැල මෙහෙවරකම් කරන්න. පුහුණු ශිල්පීය දැනුමක් තියෙන දරුවෙක් හැදෙනකොට ඒ දරුවට අවස්ථාව තියෙන ලෝකේ ඕනම රැකියාව වෙළඳ පොළකට යන්න. ඒ දරුවට NVQ සහතිකය ලැබුණම ඒ දරුවට විශ්වවිද්‍යාල විද්‍යායතනයෙන් ඒ සහතික ලැබුණොත් ඒ දරුවට ඒ විශ්වවිද්‍යාල ඒ දරුවට කාර්මික විද්‍යාලෙන් ඒ ඩිප්ලෝමා සහතිකය ලැබුණම මේ සහතික ගත්තු දරුවා අර ගෙදර ඉන්න අම්මව මැද පෙරදිගට යවන්න දෙන්නේ නැහැ. මේ නිපුණතාවන්ගෙන් බහුල දරුවට පුළුවන් මේ රටේ තියෙන රැකියාව වෙළඳ පොළ ඇතුලේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම රැකියාව වෙළඳ පොළකට නිකං රස්සාවක් හිඟා කාගෙන යන්න නෙවෙයි හොරෙන් ගිහිල්ලා නැව් වලින් ගිහිල්ලා ජීවිතාව දාන්නම අරගෙන හොරෙන් ගිහිල්ලා රස්සා හිඟා ගන්න නෙවෙයි නීති විරෝධී විදියට රටවල් වලට ඇතුල් වෙන්න නෙවෙයි නිත්‍යානුකූල විදියට ගිහිල්ලා
තමන්ගේ සුදුසුකම සහිතව ඒ සුදුසුකමට සරලන රැකියාව ලබා ගන්න අපේ දරුවන්ට පුළුවන් වෙනවා. ඒ නිසා මානව සම්පත දියුණු කිරීම තමයි අද අපි ප්‍රමුඛතාවය දීලා තියෙන ප්‍රධානතම කටයුත්ත. සංචාරක ව්‍යාපාරයේ වුණත් අද හෝටල් ශාස්ත්‍රයේ රැකියාව සඳහා විසර තරුණ පිරිසක් පුහුණුව ලබනවා, දැනුම ලබනවා, අධ්‍යාපනය ලබනවා. ලෝකේ බොහෝ රටවල් වල කැමති අපේ රටේ අයව ඒ විශේෂ රැකියාවන් වලට යොදා ගන්න. සෙසු අයට වඩා අපේ අයගේ සාමාන්‍ය අවබෝධය වැඩි. අර කියන්නේ IQ වගේ වැඩි. දැනෙන තේරෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපේ වගේ රටවල් වල මානව සම්පතට තියෙන ඉල්ලුම වැඩි. දියවස්ථාව හරියට ගන්න නම් අපේ දරුවන් ගෙදර වැඩ කරන මව්වරු මැද පෙරදිගට යවලා විදේශ විනිමය හොයන රටක් වෙනුවට දැන් ඒක පුළුවන් තරම් අධෛර්යයට පත් වෙලා තියෙන තමුන්වහන්සේලා දන්නවා. දැන් ඉල්ලනවා සහතික 60 හුටාමාරක් දරුවෝ දාලා අම්මට විදේශගත වෙන්න ඕන නම් ඒ නිසා ඒක ලේසි නෑ. ඒක අධෛර්යයට පත් කරලා අනිත් පැත්තෙන් අපේ දරුවන්ට අපි කුහුණුව දෙනවා, දැනුම දෙනවා, දක්ෂතාවය දෙනවා. අන්නේ අවස්ථා අත්පත් කරගන්න. ආර්ථිකයක් දිනු වෙනවා නම් අවස්ථා බහුල වෙනවා. ඉනිගිරිම් ශාස්ත්‍රයේ පහුගිය කාර්තුවේ 122 ඉක්මවුවා වර්ධන වේගය. 122ක් ඉක්මවුවයි වර්ධන වේගය කියන්නේ සාමාන්‍යයෙන් 5% උපරිම වර්ධන වේගයක් තමයි වැඩිම වුණොත් පහුගිය අතීතයේ ඉනිගිරිම් ශාස්ත්‍රයේ තිබුණේ. 122ක වර්ධන වේගයක් ඉක්මවුවා. එතකොට ඒ ශාස්ත්‍රයේ අවස්ථා වැඩි. ඒ අවස්ථා ගන්න අපේ මානව සම්පත සූදානම්ද? අන්නේ අවස්ථා ඒ තියෙන අවස්ථාවලට යන්න අපේ දරුවෝ සූදානම්ද? සූදානම් දරුවට ඒ පුහුණුව තියෙනවද? පුහුණුව නැත්නම් ඒ දරුවට පුහුණුව දෙන්නේ කවුද? පුද්ගලික අංශයේ ආයතන තියෙනවා අර පුහුණුව මේ පුහුණුව දෙන්න කියලා විශාල වශයෙන් කඩාවඩා ගන්නවා. අන්නේ නිසා තමයි අපි මේ හැම දෙයක්ම රජයක් හැටියට මේ රටේ තරුණ પરම්පරාව දරු පරපුර ඕනට ඕන කරන ශක්තිමත් පුහුණුව සහ අධ්‍යාපනික දැනුම ඒ නිපුණතා බහුල මානව සම්පත බවට ඔහු පෙරලන්න පරිවර්තනය කරන්න ගත හැකි සෑම පියවරක්ම ගනු ලැබමින් ඉන්නේ. නිවස හැදෙන්නෙත් අන්නේ අරමුණ වෙනුවෙන්ම තමයි. ඒ නිපුණතා බහුල දරුවෙක් ඒ මනස ගොඩ රැගෙන්නේ නැහැ සුදුසු නිවසක් නැත්නම්. ඉතින් මේ අනුව තමුන්වහන්සේට පේනවා මේ ඌව වෙල්ලස්සට විතරක් නෙවෙයි මේ පහළ ඌවට විතරක් නෙවෙයි මේ බත බුලතින් ස්වයං පෝෂණය වෙලා තිබිච්ච මේ මහා ශේම භූමියට විතරක් නෙවෙයි එදා සුද්දට අභියෝග කරන්න පුළුවන් මිනිසු මෙතන හිටියේ සියල්ලෙන් ස්වයං පෝෂණය වෙච්ච ආර්ථිකයක් මෙතන තිබිච්ච හන්දා පුරාණ වැව් ටික වාරි පද්ධතිය ඇති වෙලා තිබිච්ච මහා දෙවන්ත කුඹුරු යායවල් බහුභෝග වගාව මේ සියල්ල දිහා බැලුවම දියුණු වාපි ශිෂ්ටාචාරයක් ඒ වගේම පුරාණ විහාරස්ථාන නටබුන් වෙලා තියෙන විහාරස්ථාන ප්‍රමාණය හොඳට පේනවා අතීතයේ පුදුම බැඳීමකින් දියුණු වෙච්ච පළාතක් මේ පළාත මහා ලක්ෂ සංඛ්‍යාත වෙල් සංඛ්‍යාවක් තිබුණන කුඹුරු ප්‍රමාණයක් තිබුණන පුරාණ වැව් අදත් අපිට පේන්න තියෙනවා ඒ වැව් සමග බැඳුණු වාරි පද්ධතිය ක්‍රියාත්මක වෙනවන ඒ වගේම පුරාණ විහෙර විහාරස්ථානවල නටමු අදත් අපිට දකින්න තියෙනවා ඒකෙන් පේනවා දැවැන්ත දියුණුවකින් යුක්ත අතීතයක් මේ පොළොවේ තිබිලා තියෙනවා ඒ දිනුව කියලා කියන්නේ මේ අද කියන දිනුව නෙවෙයි අද කියන දිනුව මනින විදියයි එදා දිනුව මනින විදියයි වෙනස් එදා බුදුදහමේ කිව්වේ පරම සතුට ධනිය පරම ධනිය සතුට කියලා පරම ධනිය තමයි සතුට ඒ නිසා එදා වැව හදාගෙන වැවත් එක්ක කුඹුර හදාගෙන කුඹුරත් එක්ක ගම්මානේ හදාගෙන ගමත් එක්ක පන්සල හදාගෙන මිනිසු මහා ආශාවල් පස්සේ හඹාගෙන ගියේ නෑ හොඳින් ජීවත් වුණා ධනය සතුට බවට පරිවර්තනය කරගත්තා
ලදදෙයින් සතුටු වුණා සෑහීමකටපත් වුණා තව දෙයක් උපදවන්න ශක්තිය ගබඩා කරගත්තා අද දින ඉතාලම වාණිජ සීන හඹාගෙන යන බලුපොරේකට වැටිච්ච ලෝකයක් අද මේ අපි ඉස්සරහ අපිට තියෙනවා එක හීනයක් අල්ලා ගන්නකොට හීන 10ක් අතෑරෙනවා ඒ අල්ලාගත්තු හීන ගැන සතුටට වඩා අතෑරිච්ච හීන 10 ගැන තමයි දුක ඉතුරු වෙන්නේ ඒ 10න් එකක් අල්ල ගන්නකොට තව 20ක් විතර අතහැරෙනවා. ඒ නිසා අතහැරෙන හීනගෙන අඬා අඬා අහුවෙච්ච හීන දිහා නොබල යන ගමනකට මුළු ලෝකෙම මිනිස්සු අතර ඇතුල් වෙලා තියෙනවා. ඒ ගමන විසින් අද ලෝකය හෙම්බත් වෙලා තියෙනවා. තමුනාසලට පේනවා අද ලෝකේ රූපවාහිනී ප්‍රවෘත්ති බලනකොට මොනතරම් විනාශකාරී ජවනිකාවලින් ලෝකය පිරිලද කියලා. අරේ මැද පෙරදිග ලෝකය බලන් ඉඳිද්දිම ගිනි ගන්නවා නුසුදුසු නායකයෝ ඉන්නවයි කියලා බටහිර රටවල් උදව් කරලා ඒ නුසුදුසු නායකයෝ එලවලා දැම්මා සදාම් හුසේන් නරකයි කියලා එලවලා දැම්මා ගඩාෆි නරකයි කියලා එලවලා දැම්මා මුබාරක් නරකයි කියලා එලවලා දැම්මා ඊජිප්තුවේ හැමදැනම හිටපු පාලකයෝ නරකයි ඒකාධිපතියෝයි කියලා එලවලා දැම්මා ඒගොල්ලොන්ට විරුද්ධ අයට ආයුධ දීලා කැරලි ගස්සෝලා බටහිර රටවල් ඒවට උදව් කරලා එලවලා දැම්මා. දැන් අද මොකද? ඊට වඩා හොඳ පාලනයක් හැදිලා. ලිබියාවට ගඩාෆිට වඩා හොඳ පාලනයක් ඇවිල්ලාද? ඉරාකයට සදාම් හුසේන්ට වඩා හොඳ පාලනයක් ඇවිල්ලාද? දැන් අද බලන්න අද ඉරාකේ කඩන්න යනවා කුර්දි වරුන්ට වෙනම රටක් හදන්න යනවා කුර්දිස්ථානය. බටහිර රටවල් වල සැලැස්මක් තිබ්බා ඉරාකයේ බෙදන්න. එක පැත්තකින් පකිස්තානයේ පැත්තට වෙන්න බලුකිස්තානයක් හදන්න මෙහෙන් කුර්දිස්ථානය හදන්න තව ඔය තව කෑල්ලක් කඩනවා ඔය සිටියම දැන් අවුරුදු 10කට 15කට කලින් ඉඳන් බටහිර රටවල් හදන් හිටියේ අනාගත ලෝක සිටියම සදාම් හුසේන් එළවනකොට මිනිස්සු හිතුවා මේ සදාම් හුසේන්ගේ වැරද්ද හින්දා එළවනවා කියලා හැබැයි සදාම් හුසේන් එළෙව්වේ එයාගේ වැරදි නැති ඒ වැරදි නැති ඊට වඩා හොඳ පාලකයෙක් ගේන්න නෙවෙයි ඉරාකයට සදාම් හුසේන්ගෙන් නොලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න නෙවෙයි අර බටහිර රටවල් වල තිබිච්ච සිටියම කෑලි 3-4කට කැඩුණු ඉරාකයේ නිර්මාණය කිරීම සඳහා තමයි සදාම් හුසේන්ව ගහලා එළිව්වේ ඒ වෙලාවේ සදාම් හුසේන්ව ගහලා එළවනකොට බෙල්ලට තොණ්ඩුව දාලා මරනකොට සතුටු වෙච්ච අය ඉරාකේ ඉන්නේ ඇති ඒගොල්ලෝ හිතන්නේ නැති අදින් පස්සේ අපිට හොඳ අනාගතයක් ඉරාකෙට එනවයි කියලා අර එදා රාජසිංහ රජුරුවන්ව පාවල දීපු උඩරට ප්‍රභූ පැලන්තිය සුද්දගෙන් ඔටුන්න තමන්ගේ ඔළුවට වැටෙයි කියලා හීන දැක්කා වගේ. එදා එහෙම නීන දැක්කේ. රාජසිංහ රජුරුව කෲරයි, දුෂ්ටයි, වඩුග රජෙක්. ඒ නිසා අපිට මෙයා එළවල දාන්න ඕන. ඒකට සුද්දගෙන් උදව් ගන්න ඕන. සුද්දා ඕනවටත් වඩා උදව් කරලා එළවල දුන්නා. එතකොට ප්‍රභූ පැලන්තිය හිතුවා ඔටුන්න දාන දෙයි උන්හැලගේ ඔළුවට. දාපු ඔටුන්නක් නෑ සුද්ද මේ ඔටුන්න දාගත්තා. ඒ වගේ තමයි ඒ රටවල වලත්. සදාම් හුසේන් එළවලා දාලා හොඳ නායකත්වයක් ඒ රටේ හැදෙයි කියලා හිතුවා. හැදුරඳ නෑ. අද ෂියා කියලා කට්ටියකුයි සුන්නි කියලා කට්ටියකුයි මේ එක ආගමේ ඉස්ලාම් ආගමේ පොඩි වෙනසයි තියන්නේ. අදහන නබි නායකතුමයි අල්ලා දෙවියෝයි ඔය ඔන්නෝම ඒ කණ්ඩායමට තව කවුරු ඉන්නවා ඒ පවුලේ සමාජිකයෝ. එක කට්ටියක් පවුලේ එක සමාජිකයෙක්ව අදහනවා ඒ දෙන්නට අමතරව තව කට්ටියක් ඒ සමාජිකයව අදහන්නේ නැහැ. ඔච්චරයි වෙනස ඔය සියා සුන්නි කියන එකේ. මේ පොඩි වෙනසට අද මරා ගන්න. එකම ආගමේ පුංචි වෙනසක් හරියට බුදුහාමුදුරුවම පමණක් අදහන බෞද්ධයෝ ඉන්නවා තව පැත්තක ඉන්නවා බුදුහාමුදුරුවමත් අදහන ගමන් අපි හිතමු සරියුත් මුගලන් හාමුදුරුවමත් අදහනවා කියන්නේ. නැත්නම් ලංකාවේ මිහිඳු හාමුදුරුවමත් අදහනවා කියන්නේ. බුදුහාමුදුරුවන්ට අමතරව මිහිඳු හාමුදුරුවොත් අදහනවා. තව කට්ටිය බුදුහාමුදුරුවෝ විතරක් අදහන ඔන්න ඔය වගේ වෙනසක් ඔන්න ඔය වගේ පොඩි වෙනසක් මේ වෙනස අද ලේ වැකි යුද්ධ නිර්මාණය කරන වෙනසක් බවට පෙරලලා තියෙනවා එකම ආගම අදහන මිනිස්සු අද එක එක අන කොටාගෙන මරා ගන්නවා ඇමරිකා එක්සත් ජනපදය ඉතා සතුටින් බලාගෙන ඉන්නවා ඉඳලා හිටලා නිවේදන නිකුත් කරනවා කනස්සල්ල පළ කරනවා ඊයේ පෙරේද එක නායකයෙක් කියනවා ඊශ්‍රායලයේ අගමැතිතුමා කියනවා කුර්දිවරුන්ට වෙනම රටක් දෙන්න වෙනවා නැත්තම් හරි නෑ කියලා අන්න බලන්න අන්තිමට ඒ බටහිර න්‍යාය පත්‍රය එතන ඉටු වෙනවා රාජසිංහ රජුරුවන්ට ගහනකොට ගැහුවේ එහෙම
කූරයි දුෂ්ටයි අරකයි මේකයි කියලා. ගහලමකෝ කූර නැති දුෂ්ට නැති දේශීය පාලනය දුන්නද නැහැ. සුද්දගේ පාලනය ආවා. අපේ වගේ රටවල් වල අද බටහිර රටවල් කරන්නේ මේ වගේ රටවල් වල අඩුපාඩු තියෙනවා. දැන් මේ ඊයේ පෙරද මුස්ලිම් සිංහල ගැටුමක් ඇති වුණා. අරගෙන බලන්න අද ඔබ්සර්වර් පත්‍රේ ඒ පත්‍රයේ තියෙනවා මැද පිටුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුලේ පහුගිය කාලේ මොනතරම් මුස්ලිම් අයට විරුද්ධව මොනතරම් ප්‍රහාර ඇති වුණාද කියලා. මගේ මතකය අනුව ඒ පත්‍රයේ දාලා තියෙනවා සිද්ධි 20ක පමණ ප්‍රමාණයක්. සිද්ධි 20ක පමණ ප්‍රමාණයක් පල්ලි වලට ගහලා මුස්ලිම් පල්ලි ගිනි තියලා අර කළු ඇඳුම ඇඳගෙන යන අයට පහර දීලා තනිකර ඉස්ලාම් අනන්‍යතාවයට එරෙහි කතෝලික ඇමරිකානුවන්ගේ ප්‍රහාර මේවා CNN යන්නේ නැහැ BBC යන්නේ නැහැ අල් ජසීරා යන්නේ නැහැ ඒ නිසා කවුරුත් දන්නේ නැහැ හිතන්නේ බටහිර රටවල් වල ආගමික සහජීවනය දෝර ගලනවා කියලා හිතන්නේ බටහිර රටවල් වල ජාතිකත්ව සහජීවනය දෝර ගලනවායි කියලා ඇමරිකා එක්සත් ජනපදයේ ඡන්දයක් ඉවර වුණු ගමන් හැමදාම කළු ජාතිකයෝ අඬනවා අපිට ඡන්දේ දාන්න හරියට අවස්ථාව දුන්නේ නැහැ කියලා. ඒවා යන්නේ නැහැ. ඒවා ටයිම්ස් සංගරාවෙන්නෙත් නැහැ, BBC යන්නෙත් නැහැ, CNN යන්නෙත් නැහැ. හැබැයි මේ රටවල් වල පුංචි අල්පෙනෙත් අබ්බිමට වැටුණා නම් ආගමික හිංසනය කියලා පෙන්වන්න පුළුවන් විදියට. බුදුන් මේව ලොකු ප්‍රවෘත්ති වෙනවා. බන් කි මූන් මහත්තයා ඇමරිකා එක්සත් ජනපදයේ මුස්ලිම් වරුන්ට ගහනේ වට නිවේදන නිකුත් නොකරන බන් කි මූන් ලංකාවේ පොඩ්ඩක් සිංහල මුස්ලිම් කිඹුහුමක් කියගම වහාම නිවේදනයක් නිකුත් කරනවා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව ගැන වහාම සහතික වෙන්න කියලා. කමක් නැහැ කියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අයි අරහෙට නිවේදන නැහැ. එක්සත් ජනපදයේ නිවේදන නැහැ. මහා බ්‍රිතාන්‍යයේ මුස්ලිම් වරුන්ගේ පල්ලි කඩනවා. මහා බ්‍රිතාන්‍යයේ විතරක් නෙවෙයි යුරෝපය මුස්ලිම් වරු අඳින අර ඒ පර්දාව ඇතුළේ කළු ලෝගුව වගේ පේන ඇඳුම තහනම් කරනවා. ඒගොල්ලොන්ට ආගමික සහජීවනයේ එතනදී ඒගොල්ලෝ බලන්නේ නැහැ. මෙහෙ බලනවා, මෙහෙට ආවම බලනවා මොන්න මෙන්න හිරිය රාගමික ගැටුම්. මෙන්න සිංහල සමාජයේ ම්ලේච්ඡත්වයට පත් වෙලා. මෙන්න සිංහල සමාජයේ ම්ලේච්ඡත්වයට යමින් තිබෙනවා. අන්න එතකොට ඒව පෙන්නනවා. තමුනාන්සලා අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා අර මැද පෙරදිග රටවල් අස්ථාවර කළා වගේ අපේ වගේ රටවල් වල තියෙන නැති අඩුපාඩුත් ඇති කරලා ඇති අඩුපාඩුත් මවලා වැඩි කරලා නැති අඩුපාඩු ඇති කරලා ඇති අඩුපාඩු වැඩි කරලා ඒවා පාවිච්චි කරලා අපේ රටවල් දුර්වල කරලා ගිල ගන්න එක තමයි මේ බටහිර බලවේගවල කොන්ත්‍රාත්තු වෙලා තියෙන්නේ. දැන් උන්හැලා බලාගෙන ඉන්නේ තමුන්වන්සල අද මොනවා වුණත් සාමයේ භුක්ති විඳිනවා. මේ මොනරාගල දිස්ත්‍රික්කේ ජනතාවත් යුද්ධයේ අවදානමට හා තර්ජනයට ගොදුරු වෙච්ච ජනතාවක්. බයෙන් ජීවත් වෙන්න බල කෙරිච්ච ජනතාවක්. වගාව කරගන්න පණ බයෙන් වගාව කරගන්න සිද්ධ වෙච්ච ජනතාවක්. ඒ අන්තරාය අද මේ රටේ නැති කරලා තියෙනවා. දැන් බටහිර රටවල් වලට ඕනේ ආයමත් මේ රට ගිනි තියන්න. මේ රට අවුලුවන්. ඇමරිකා එක්සත් ජනපද තානාපති තුමිය කල්පනා කරලා බලන්න තුමිය ප්‍රකාශයට පත් කරනවා දැන්වීමක් දාලා ඩොලර් මිලියන ගණනක් ආරාධනා කරනවා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ඉල්ලන්න ව්‍යාපෘති වාර්තා දෙන්න අපි දෙනවා මේ ඩොලර් දහස් ගාන අපි දෙනවා තමුන්වහන්සේලට කියලා. දැන් උන්හාලා දන්නවා ජාතික මැතිවරණයක් එනවා ළඟදී. ඊට කලින් NGO කාර්යෝ ටිකට සල්ලි පොම්ප කරන්න ඕන. NGO කාර්යෝ ටිකට සල්ලි දුන්නම ඩොලර් දුන්නම ආන්න ආණ්ඩුවට විරුද්ධව ඒගොල්ලෝ හොඳට මතය හදනවා. එතකොට ඡන්දෙදී බැලුමක් පිපිරුවා කියත හැකි කියනවා බෝම්බයක් පිපිරුවයි කියලා. ඇයි සල්ලි දුන්නම NGO කාර්යෝ ඕන බොරුවක් කියනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකානු තානාපති කාර්යාලය එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු හරහා තරුණ තරුණියෝ 5000ක් බඳව ගන්නවා මොනවටද? පඩි ගෙවනවා මොනව කරන්නද? සමාජ වෙබ් අඩවිය ජාලා පවත්වාගෙන යන්න. ලයිස්තුව ගන්න UNP මන්ත්‍රීවරුන්ගෙන්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්.
එයාගේ ලයිස්තුව ගන්නවා තරුණ තරුණියන්ගේ මේක තමයි මැද පෙරදිගත් පටන්ගත් විදිය සමාජ වෙබ් අඩවි ජාලාවල වැඩ කරන්න 5000ක් ගන්නවයි කියන්නේ සමාජ වෙබ් අඩවි ජාලා මගින් නැති මතයක් තියනවා කියලා පෙන්වන්න පුළුවන්කම ලැබෙනවයි කියන්නේ දැන් ඒ හැමෝම ප්‍රතිචාර දක්වනකොට ආණ්ඩුවට විරුද්ධව බලන කෙනාට හිතෙන්නේ දැන් හැමෝම ආණ්ඩුවට විරුද්ධයි කියලා අර 5000ේ මතය හදනවා කෘතිමව හදනවා එතකොට ඇමරිකානු තානාපති කාර්යාලය මොකටද UNP මන්ත්‍රීවරුන්ගෙන් තරුණ තරුණියන්ගේ නම් ඉල්ලන්නේ 5000ක් සමාජ වෙබ් අඩවි ජාලා පවත්වගෙන යන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය 5000ට පඩි ගෙවන්න හදන්නේ ඇයි පඩි ගෙවල ඒ 5000ෙන් මොනවද කරගන්න හදන්නේ ලංකාවට යහපතක්ද ශ්‍රී ලංකාවට යහපතක් ඇති කරන්න එක්සත් ජනපදයට තියෙන රුදාව මොකද්ද එතකොට මේ ඉන්න තානාපතිනිය සිරියාවෙත් සිරියාව අස්ථාවර කරන්න මුල් වැඩ කොටස කරපු තානාපතිනිය ඇයි 5000ක් තරුණ තරුණියෝ සමාජ වෙබ් අඩවි ජාලාව පවත්වගෙන යන්න බඳව ගන්නෙ නිකන් නෙවෙයි මේ රට අස්ථාවර කරන්න මේ තියෙන ස්ථාවර භාවය තියෙන අඩුපාඩු නැති කරලා ඊට වඩා හොඳ ආණ්ඩුවක් හදන්න නෙවෙයි ආණ්ඩුවේ වැරදි හදලා වඩා නිවැරදි ආණ්ඩුවක් හදන්න නෙවෙයි මේ හදන්නේ තියෙන වැරද්ද දඩමීමා කරගෙන පාවිච්චි කරලා අර මැද පෙරදිග රටවල් ටිකට කළා වගේ හිටපු පාලකයන්ගේ අඩුපාඩු පෙන්වලා එලවලා දාලා මුළු රටවල්ම අස්ථාවර කරලා දැම්මා වගේ මේ හදන්නේ යන්නේ අස්ථාවර භාවය ඇති කරන්න එහෙන් එනවා මැතිවරණ නිරීක්ෂණ සල්ලි මෙහෙන් එනවා සමාජ වෙබ් අඩවි ජාලා පවත්වාගෙන යන සල්ලි ඔය හෙලිදරව් වෙච්ච ඒවා විතරයි අරෙන් දෙනවා නීතිඥ සංගමයට USAID එකෙන් සල්ලි පුළුවන් තරම් ආණ්ඩුවට ගහලා රටට විරුද්ධ මතය ගොඩනගන්න කියලා මේ විදියට අද ඒ පරපුටු ජාලයක් බටහිර රටවල් වල සල්ලි වලට යැපෙන පරපුටු ජාලයක් නිර්මාණය කරලා මේ රට අස්ථාවර කරන්න හදනවා මේ රට නැවත ආපස්සට ඇදගෙන යන්න හදනවා ඊයල්ල පරල්ලේ මංගල සමරවීර මහත්තයා අරෙන් රාජ්‍ය බුද්ධියංශ ගැනත් කියන්න පටන් අරගෙන අර මොකද්ද සේනාවකට වැඩ කරනවා කියලා බුද්ධියංශ එතුමාට බුද්ධියංශ ගැන අවබෝධයක් නෑ මං හිතන්නේ බුද්ධියංශ ගැන අවබෝධයක් ඇති කරගන්න තරම් බුද්ධියක් නැතුව දුව මං දාන මොකද බුද්ධියංශ කියන්නේ සමහර විට මංගල සමරවීර මහත්තයලගේ ගේදර කුස්සියෙත් වැඩ කරනවා ඇති බුද්ධියංශ කෙනෙක් සමහර විට මං දන්නේ ඒක වුණොත් පුදුමයක් නෙවෙයි බුද්ධියංශ කියන්නේ එහෙම ඒවා බුද්ධියංශ කියන්නේ ඉතින් බුද්ධියංශ මංගල සමරවීර මහත්තයා නොදන්නවා වුණාට එයාගේ ගෙදර කුස්සියෙත් බුද්ධියංශ නිලධාරියෙක් වැඩ කරනවා ඇති දැන් ඒ නිලධාරියා බුද්ධිය ඒ කුස්සිය වැඩ කරන කෙනා බුද්ධියංශ කෙනෙක් කියලා හෙලිදරව් වුණොත් එතකොට කවුරු හරි කිව්වොත් මංගල සමරවීරගේ ගෙදර වැඩටයි මේ බුද්ධියංශ නිලධාරින් යව්වේ කියලා ඒ ප්‍රශ්නේ හරිද ඒ බුද්ධියංශ නිලධාරියා තීලී ගිහිල්ලා තියෙන්නේ මංගල සමරවීරගේ ගෙදර වැඩට නෑ වැඩක කුස්සිය වැඩ කරන ගමන් මොනවද වෙන්නේ කියලා හොයන්නේ. ඉතින් ගෙදර වෙන ටික හොයාගත්ත හැකි. ඒ ගෙදර නම් එච්චර අලුතෙන් දැනගන්න තරම් දෙයක් වෙන්නේ නෑ. කවුරුත් දන්න දේවල් ලැබෙන්නේ. නමුත් බුද්ධ්‍යාංශ කියන්නේ එහෙම එකක්. සමහරලාට ඔය හැම දේශපාලන පක්ෂයක් ඇතුළෙම බුද්ධ්‍යාංශ ඉන්නවා. බුද්ධිය තියෙන අය ඔවා දන්නවා. ඔය සංවිධාන අස්සට බුද්ධ්‍යාංශ රින්ගනවා. රින්ගලා ඒ සංවිධානයේ අය වගේ ඉන්නවා. ඉඳලා තොරතුරු හොයනවා. හොයලා දෙනවා දැන් මම කියන්නේ සමහරලාට මංගල සමරිල මහත්තයා ගෙදරත් ඇති සමහර විට ඉතින් ඒ ගෙදර ඉන්නවා නම් එහෙම කෙනෙක් ඒ ගිහිලා තියෙන ගෙදර වැඩ කරන්න නෑ ගෙදර තොරතුරු හොයන්න අර මොකද්ද සේනාවට කවුරු හරි ගිහිලා ඉන්නව නම් මම දන්නේ නෑ ඉන්නවද කියලා ඉඳලා තියෙනවා නම් එතන ඉන්නේ ඒ සේනාවට වැඩ කරනවා වගේ පෙන්නගෙන වෙන දේ හොයන්න බුද්ධියංශ ඉන්නව හැමදැනම කොටි කොටි ඇතුළත් ඉන්නේ නැති එල්ටීටී එක ඇතුළත් ඉන්නේ නැති බුද්ධියංශ දැන් අර රෝ එකේ එක්කෙනෙක් හිටියේ කියලා හෙලිදරව් වෙලා පිරපාහරෙන් මැරුවේ පස්සේ කවුද කිට්ටු කිට්ටු නේද කිට්ටු නේද රෝ එකට සම්බන්ධයි එල්ටීටී එකේ ඉන්නවයි කියලා හෙලිදරව් වුණාම ඒ පිරපාහරෙන් මරලා තියෙනවා මොකද ඒ එක එක ඔත්තු සේවා බුද්ධියංශ රින්ගනව හැමදැනටම එතකොට නොරින්ගෙන තැනක් නැහැ. ඉතින් කොහේ හරි එක බුද්ධ්‍යංශ කට්ටියක් හිටියයි කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. ඒ බුද්ධ්‍යංශ නිලධාරීන් ඒ සංවිධානය ප්‍රවර්ධනය කරන්න හිටියයි කියලා. ඒ ඉඳලා ඉන්නව නම් අපි දන්නේ නැහැ හිටියද නැද්ද කියලා. ඉන්නව නම් ඉඳලා තින්නේ ඒව ගැන හොයන්.
හැබැයි මංගල මහත්තයාගේ කුස්සියේ බුද්ධයන්ස නිලධාරියෙක් හිටියයි කියමුකෝ හිටියට මංගල සමරවීර මහත්තයා එළිය ගිහිල්ලා කතා කරන ඒවා මේ මිනිස්සයාට හොයාගන්න බෑ ඔය ගේ අතරේ පතරේ වෙන දේවල් විතරයි දැනගන්න පුළුවන් තියෙහිඳ ඒ නිලධාරියට මුළු ඔක්කොම මංගලගේ තොරතුරු වෙන්නේ නැහැ දැන් මේ අද බලනවා එදා අර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කළා වගේ එක පැත්තකින් ආරක්ෂක හමුදා දුර්වල කරනවා බුද්ධයන්ස මානසිකත්වයේ බිඳවට්ටනවා බුද්ධයන්ස මානසිකත්වයේ බිඳවට්ටලා නම්ගම් හෙලිදරව් කරලා අන්තර්ජාතික බලවේගවලට කියනවා මේ රටේ බුද්ධයන්ස ගැන මේ වැරදි පින්තූරයක් හදලා දෙනවා මේ විදියට තමුන්වන්සලට පේන්න ඕනි අපිට දේශපාලන මතභේද තියෙන්න පුළුවන් ආණ්ඩුවේ ගමන ගැන විවේචන තියෙන්න පුළුවන් ආණ්ඩුවේ ගමනේ වැරදි තියෙන්න පුළුවන් ඒවා නිවැරදි කිරීම ගැන අදහස් තියෙන්න පුළුවන් ඒ මොනවා තිබුණත් රටට අපි ජීවත් වෙන මව්පොළවට හතුරු වෙන කිසිම ක්‍රියාමාර්ගයක යෙදෙන්න අපට අයිතියක් නැහැ යුතුයකමක් නැහැ ඒක කරන්න ඒ යුද්ධ ජයග්‍රහීව ඉවර කරන්න හිටපු පක්ෂෙන් එළියට බහලා ඒ වෙනුවෙන් කරගහපු අය ඒ වගේම ඒ යුද්ධ ජයග්‍රහණය කරවල ජාතියට ඒ ජයග්‍රහණය අරගෙන දෙන්න දැනන්තව මැදිහත් වෙච්ච අය ඒ විතරක් නෙවෙයි යුද්ධෙන් පස්සෙත් මේ රටට හතුරු වෙන ඒ හතුරු බලමුළු ඒ හතුරු මෙහෙයුම් පරද්දලා ජාතියට නිසිමඟ නිරවුල්ව හඳුනුවලා දෙන්න අපි අපේ යුතුයකම හා වගකීම ඉටු කරනවා ඒ නිසා තමුන්වන්සලා අපි සියලු දෙනාම මේ අභියෝග හරියට හඳුනගනිමු හතුරු අංගයේ උගුලේ වැටෙන්නේ නැතුව රට මෙතනින් ඉස්සරහට අරගෙන යමු ඒ සඳහා ඔබ සැමට සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මේ නවයේ වැඩසටහන ඉතාමත්ම කඩිනමින් දියත් කිරීම සඳහා කැපවුණු නිවාස අධිකාරියේ සාමාන්‍ය අධිකාරීතුමන්ට ඒ වගේම ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමන් පද්ම උදේසාන්ත ගුණසේකර මැතිතුමන් තමුන්වහන්සේලාගේ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් එතුමා විශාල වශයෙන් කැප වෙනවා තමුන්වහන්සේලා වෙනුවෙන් වැඩියෙන් මුදල් ප්‍රතිපාදන ලබාගෙන ඔබට වැඩියෙන් මේ දායකත්වය අරගෙන දෙන්න ඒ වගේම දිස්ත්‍රික් කළමනාකාරතුමන් අනිකු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට මගේ කෘතවේදීත්වය පිරිනමනවා ඒ වගේම ඉක්ටා ආයතනයේ ඉඳිකිරීම අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපතිතුමන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු ඒ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට මේ NVQ සහතිකයේ අපේ ශිල්පීන් 150 දෙනෙකුට ලබා දීම සඳහා ඒ කටයුතු සාර්ථකව නිමා කිරීම පිළිබඳව මගේ කෘතවේදීත්වය පිරිනමමින් ඔබ සියලු දෙනාටම ජය වේවා මාතෘභූමියට ජය වේවායි පතමින් මාමගේ වචන ස්වල්පව අවසන් කරනවා ජයෙන් ජයම වේවා